මේ දවස්වල වැඩියම කතා වෙන්නේ සින්දුවක සද්ද කොහොමද ලස්සනට ගන්න කියලා. නැත්නම් සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද අපි උපරිම ආකාරයෙන් ගන්න කියලා. ඉතින් මේ සවුන්ඩ් ක්වොලිටි ගැන නැත්නම් සද්ද ගැන කතා කරනකොට මියුසික් අවන් කියන නම අපිට අමතක කරන්න බෑ. ඉතින් මික්සින් ඇන්ඩ් මාස්ටරින් ගැන කතා කරන්න අද අපි ආවා මියුසික් අවන් ඉන්ස්ටිටියුට් එකට. මේ CNS ඔයා powered by Pepsi. අද අපි කතා කරන්නේ මික්සින් ඇන් මාස්ටරින් ගැන. ඒ කියන්නේ සින්දුවක සද්දේ කොහොමද හොඳට ගන්න කියන එක ගැන. මේ ගැන කතා කරන්න අද හැඳින්වීමක් අවශ්‍ය නැති චරිතයක් තමයි අපි ගෙන්නලා තියෙන්නේ. අපි කලින් එපිසෝඩ්ස් වලත් හුඟක් කතාබහට ලක් වෙච්ච චරිතයක්. ඉතින් වැඩි කතාබහක් නැතුව අපි කෙලිම යමු. ලහිරු පෙරේරා. එන අද එපිසෝඩ් එකත් එක්ක ස්වාගතයි. ඔයාගේ පටන් ගැන්ම ඒ කියන්නේ මේ මියුසික් ලයිෆ් එක කොහොමද පටන් ගත්තේ වගේ ඇහුවොත් ඒ කියන්නේ මේවයි. දැන් අපි පොඩි කාලේ ඉඳලම මම නිකන් අර අර මේ ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙන් එළියට ගිහිල්ලා ඒ කියන්නේ දැන් මම එපික් කරන කාලේ අහනවා පර්සනල් කමියුනිකේෂන් ස්කිල්ස් කියලා තියෙන පාඩම. ඕකේ ඇස් එක වහගෙන මේ මේ මම දැන් කම්පියුටින් කරන්න ඉන්නේ. එතන ඒ කියන්නේ කම්පියුටර් කරන්න කියලා කියන්නේ දැන් පොතේ හැටියට ඒක කළාට පස්සේ ගිහලා ස්ටුඩියෝ එකක් ස්ටුඩියෝ වගුරක් නෑ මේ කම්පියුටර් එක ඉස්සරහට වෙලා කෝඩින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි වෙන්නේ. හරි. ඉතින් ඒක ඉතින් එහාට දෙයක් හිතන්න බෑ. මොකද මේ ඇපිට් එකේ කරන්නේ ඕක කම්පියුටින් CI. අර පර්සනල් කමියුනිකේෂන් ස්කිල්ස් වලත් තියෙන කමියුනිකේෂන් ස්කිල්ස් නස්රා මැඩම් මතක් කරනවා නස්රා මේ ලස්සන මැඩම් එයා මේ කියන ඇස් දෙක වහගෙන අවුරුදු පහකින් ඔයා ඉන්න තැන ගැන හිතන්න. හරි. අර එල අර මේ මගේ පොඩි පරණ කතන්දරයක් තියෙනවා. අර මම කොමත් ඕලෙල් වලට මියුසික් කරලා ඉවරලා එල වලට ගණන් කළා කරගන්න දෙයක් නැති හින්දා කොමරි කොමරි ගියාම මට කොහොමත් පිස්සුව තියෙන්නේ මියුසික් කරන පිස්සුව තමයි. ඉතින් ඒ වෙලාවේ ඇස් දහගෙන දැන් ජීවිතේට නිකන් ළඟපාතකවත් නැහැ. ස්ටුඩියෝ එකක් තියා මං හිතන්නේ මේ සින්දුවක් තියා සවුන්ඩ් කාඩ් එකක්වත් නැහැ ඒ කාලේ. හැබැයි ඇස් දෙක වහගෙන හිතුවේ මොකද්ද කියලා අහපම මෙන්න මේක තමයි හිතුනේ. ඒ කියන්නේ මෙතන මේ දැන් ඔය කැමරාවෙන් පේන්නේ ඔන්න ඔක තමයි හිතුනේ. හරිද? මෙන්න මොකක්වත් නෙමෙයි හිතුනේ. ස්ටුඩියෝ එක ස්ටුඩියෝ ඉංජිනේර කෙනෙක් කියලා මම දන්නේ නැහැ. ඉංජිනේර රෙකෝඩින්ද මික්සින්ද මාස්ටර්ින්ද ඔය මොන මගුලක්වත් මම දන්නේ නැහැ. මම ඉඳන්නේ ස්ටුඩියෝ එකක මැද ඉඳන් ඉන්න. එච්චර. එතන ගාලා සින්දු හදන්න ඕනෙත් නැහැ. ඒක තමයි පෙවුනේ. ඒක තමයි පෙවුනේ. ඉතින් ඒ විෂන් එක තමයි අද මේ නෝට එල්ල තියෙන්නේ. ඉතින් අපේ මේ සංගීතෙන් සීනේ සොයා යන නංගිල මල්ලිලා දැනගන්න. ඇත්තටම මේ මික්සින් ඇන් මාස්ටරින් කියන්නේ සරලවම මොකද්ද කියලා මේ කියන්නේ ලහිරුවයි. මොකද මේ දැන් හුඟක් කට්ටිය මේක මේ මේ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. හිතන්නේ සින්දුවක් රෙකෝඩ් කරා ඊට පස්සේ රේඩියෝ එකේ දාලා හරි කොහේ හරි දාලා අහනවා කියලා. මේ මික්සින් ඇන් මාස්ටරින් කියන්නේ මොකද්ද? මේ සද්දේ හොඳ කරනවා කියන්නේ මොකද්ද? අපි මේ කරන්නේ කියන එක පොඩ්ඩක් සරලව මේ අපේ කට්ටියට දැනගන්න කිව්වොත්. ඔව් මෙහෙමයි. දැන් අපි මෙහෙම කියමුකෝ. සින්දුවක් ඉස්ලාම සින්දුවක් හදන්න දැන් ඔයගොල්ලෝ ටික ඔක්කොම කවර් කරලා ආවේ. මෙලඩි එකක් හදාගෙන වචන ටික හදන්න ඕනේ. වචන ටික ලියන්න ඕනේ. ලියලා ඊට පස්සේ ඒක මියුසික් මියුසික් ප්‍රොඩියුස් කරන්න ඕනේ. හරි මියුසික් ප්‍රොඩියුස් කරනවා කියලා කියන්නේ අපි හිතමුකෝ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න ඕනේ. අපි එතකොට දැන් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක නිකන් නෝමල් ගහද්දී නෝමල් ගහලා අපි රෙකෝඩ් කරගන්නවා. එතකොට අපිට අපේ සින්දුවේ කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එක යන්නේ කිව්වොත් එහම අපේ සින්දු ට්‍රැක්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඇහෙනවනේ දැන් නිකන් අහද්දි গিටාර් එක ඇහෙනවා. බේස් গিටාර් එකෙම ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝ. එතකොට බේස් ඇහෙන්නේ නැහැ ගොඩක් අට. සාමාන්‍ය මිනිසුන්ට බේස් කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කියමු ඩ්‍රම් එක අනිවාර්යෙන් ඇහෙනවා. හරිද? ඉතින් බස් ටිස් පුස් පුස් ගානේ ඒවා ටික ඇහෙනවා. වෝකල් එහෙම ඇහෙන්නේ නැත්තම් ප්‍රශ්නයක්. වෝකල්ස් ඇහෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික එකට ඇහෙනවනේ. ඔව්. ඒ ටික සින්දුවක් ඉදිරියට එකට ඇහෙනවා. ඉතින් එක පාට මෙහෙම එකට ඇහෙන්නේ නැහැ. හරි. එහෙම එකපාරට රින්දුවක් පුහුක් ගාලා මැවෙන්නේ නැහැ. කරන්න ඕනේ ට්‍රැක්ස් ටික, ඒ කියන්නේ গিටාර්ස් වෙනම, බේස් වෙනම, ඩ්‍රම්ස් වෙනම, ඔය ඔක්කොම වෙනම රෙකෝඩ් කරන්න ඕනේ.
ඉතින් දැන් අපි ඔයගොල්ලන්ට හොඳටම ඩ්‍රම් එකක් ගහන එක්කෙනෙක් ප්‍රැක්ටිස් කරන එක්කෙනෙක් සාමාන්‍ය ඩ්‍රම් ප්‍රැක්ටිස් කරන තැනකට ගියොත් එහෙම ඔයගොල්ලෝ අත්තරම ඉන්න බෑ කන් දෙක පැල්ලා මැරෙන්න එනවා පුදුම කැතයි සාමාන්‍ය මිනිස්සුන්ට ඒ කියන්නේ ඩ්‍රම් එකක් ප්‍රැක්ටිස් කරන තැනක ඉඳලා ගිටාර් එකක් නම් අහගෙන හිටියාකි නිකන් ඩ්‍රම් එකකින් ඒක ගන්න පුළුවන් ඉතින් ඒ එච්චර කටෝර සද්දයක්නේ අපි රෙකෝඩ් වෙන්නේ ඔව් ඒ රෙකෝඩ් වුණාට පස්සේ ඒ ඔක්කොම ටික කනට බදයක් නැතුව කනට සනීප විදියට සෙට් කරන්න ඕනේ. මේ සෙට් කිරීම තමයි මික්සින් කියන්නේ. ඊට පස්සේ මේක කොහේ හරි ප්ලේ කරන්න එපා. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම. අපේ ඔන්න දැන් යාත්‍රික යනවා රේඩියෝ එක. ගිහිල්ලා ඊට පස්සේ යනවා මොකද්ද? ලබැඳි. යාත්‍රිකයා හෙන සද්දයි ලබැඳි සද්ද ඇහෙන්නේ. එතකොට මේ රේඩියෝ එක වැඩි කරන්න වෙනවා. එහෙම වෙන්න බෑ පුතේ. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ එකම ගානකට ඇහෙන්න ඕනේ. යාත්‍රිකයත් ඇහෙනවා නම් ඒ ගානට ඒ ලෙවල් එකේම වගේ ලබැඳියත් ඇහෙන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණයට ගන්න එක තමයි මාස්ටරින් කියලා කියන්නේ. ලබැඳියේ ලබැඳියේ මාසිතින් සිරකලා ලබැඳියේ ඇතන මික්සිං ඇන් මාස්තරින් නැතම ඔඩියෝ ඉංජිනීරිං වැඩි හරියක් කතාබහට ලක්වෙන්න ගත්තේ උගුලන්ගේ ආගමනයත් සමග තම ඇතමට ලහිරු අයි ඇතකොට අපි දන රංග දසනායකය වගේම විරේෂ් කුරේ හැබැයි කියන් කතාබහට ලක්වෙන්න ගත්තේ අපේ කියන්නේ සිින්දු කියන්න ආස කට්ටේ වුණත් මේ මික්සිං ඇන් මාස්ටරිං කියලා දෙයක් ගැන කතා බහට ලක්වෙන ගත්තේ උගුලුන් ඒ මේ කියන චරිතත් එක්ක ඉතින් ඒ මික්සිං ඇන් මාස්ටරිං වලට වා යොමු වුණේ කොහොමද වාගේ ඉන්ස්පිරේෂන් එක සහ වා කොහොමද එතනට යොමු වුණේ මේ දැන් මේ අනිවාර්යයෙන්ම අර පොඩි කාලේ ඉඳලා මගේ සින්දු මම කරගන්න ඕනේ එහෙම දැනකට ආවා කියන්නේ කාගේවත් කියලා පස්සෙ යන්න නැතුව මම මොකක් හරි කරගන්න ඕනේ කියලා ඊට පස්සේ ඇපිට් එකේ 3D එක නවත්තලා මම ගියානේ ඉගෙන ගන්න මොකද ඇපිට් එකේ ඒ කාලෙදිත් මම මන බැඳු කරලා එතකොට ඩැඩි බෑන්ඩ් එකේ මස්සිනා බොරුකාරි මික්ස් කරලා ඒ කාලේ මම ඉගෙන ගත්තේ මේ නිසල් ගංගොඩ ගිය අයියගේ මම හැමදාම කියන. ඉතින් හැබැයි අර තිබුණු පහසුකම් එක්ක ඒ කියන්නේ මට වැඩේ හරියට කරගන්න බැරි වුණා. එතකොට මම හිතන්නේ ඒ සවුන්ඩ් කාඩ් එකේ මෙතන නැහැ. ක්‍රියේටිව් සවුන්ඩ් කාඩ් එකේ බෙරින්ජර් ස්පීකර්ස් දෙක යාපත තියෙනවා. ඒ දෙකෙන් තමයි ඔය මස්සිනා බොරුකාරි එහෙම මික්ස් කරන්නේ. ඉතින් එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතුණා. මොකද මට මොකද රංගදස නායක අයියා මික්ස් කරපු ඒවායි මගේ ඒවායි අහන්න බෑ. මම අහන්නේ නැහැ. මොකද මම මගේ ජීවිතේ කලින්. ඒකිනම් මොකද ඇත්තට පුදුම ලස්සනයි මගේ ඒවා. මොකද ඉරාජි සින්දුවක් අහලා සහ BNS සින්දුවක් අහලා ලහිර පෙරේරා සින්දුවක් අහපම ලහිර පෙරේරෙක් නෑ වගේ තමයි හිතෙන්නේ. එතන මට තේරෙනවා මේක හරියන්නේ නැහැ. කොහමද අර ඩැඩි සංගීතය. ඒ කියන්නේ දැන් ඒ කාලේ ගාන ඉන්න කාලේ ගානුයි ඔය සෙට් එකම එකතු වෙලා ඇවිල්ලා මචං මේක මෙතන මෙහෙම දාමු මෙහෙම දාමු කියලා අපි ඔක්කොම එකතු වෙලා කරපු හින්දා කොහොමද ඒකේ තියෙන වෙනසට ඒක ගියා. නැත්නම් කිසිම සවුන්ඩ් ක්වොලිටි එක නෙමෙයි කළේ මම හිතර කරපු සින්දු වලින් බාලම ක්වොලිටි. ඉතින් අර මෙහෙමයි. ඔය දැන් ඔය එතන තවත් එකක් කියවෙනවා. ඒ කියන්නේ සල්ලි තියෙන සල්ලි ප්‍රමාණය වීදම් කරන්න පුළුවන් ප්‍රමාණය ක්වොලිටි අපිට කොච්චර ක්වොලිටිට වැඩක් කරන්න පුළුවන්ද කියන එක මේ අර අර දියුණු වෙන මිනිහට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි මේ මස්සිනා බුරුකාර ගීත දෙක මම කරපු ඒ වලින් අජූතම දෙක. හරි අනිත් එක රම්බරි සින්දුව තමයි මම මේ වේදන් කරපු වීඩියෝස් වලින් අඩුවෙන් 102,000ක් ගියේ ඒකට. චයිනා ටවුන් එක 135ක් ගියා. ඉතින් මේ එතකොට මාව පැත්තට දාමුකෝ. අපේ කවුද මෙයා? මේ ජෝන් සීනා. මම හිතන ජෝන් සීනා එකට මම හිතන විදිහට මුළු ප්‍රොඩක්ෂන් එකට රුපියල් 2500ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ ඒ අමිලට මේ මං හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්න හැම ආසාවක් නැහැ අපිට වගේ. යා අපිට වඩා දියුණු ඒගොල්ලන්ගේ ඔළුව මං හිතන්නේ. ඉතින් ඒකින්ද යා නිදහසේ ඉන්නවා. අපි මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මේ අර යොමුනේ අර මම ගියානේ තේරුණානේ මට මේක කරගන්න බෑ හරිම කැතයි කියලා. ඊට පස්සේ මේක කොහමද මීට වඩා දෙයක් ඇති මට ඉගෙන ගන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ තමයි SAI Singapore ට ගියේ. SAI Singapore ට ගියාට පස්සේ අර අපි කරපු වැරදි අනම්මනම් ඔක්කොම ටික අම්මා අර දැන් එකපාරට දැන් කන්නාඩි එක නිකන් දූවිලි ගෑවිලා මකුළු දැල් බැඳිලා එහෙම තියෙන මූණ බලාගෙන පේන්නේ නැහැ නේ හරියට.
එක පාට නිකන් වතුර ටිකක් ගහලා ඉවරලා ක්ලීන් වුණාට පස්සේ අර එන හැංගීම තියෙන්නේ අන්න ඒ වගේ හැංගීමක්. ඒ කියන්නේ අපේ බල්දරිච්ච අධ්‍යාපනයක් තමයි තිබුණේ. එහෙන් මේ උත්තුගුරු කවුද අපේ රිසල්ලා යව් පුළුවන් තරම් try කළා මට කියන දුන්න මාත් ඉගෙන ගත්තා. හැබැයි එතනින් එහාට ගියාම අර මම ගොඩක් දේවල් වැඩිපුර දේවල් ඉගෙන ගත්තා එහාට ගිහිල්ලා. සහ මට යන්න ඕන තැනට සෑහෙන තල්ලුවක් හම්බුණා SC Singapore. ඉතින් මේ එතනදී මට ඒක කරන්න උනා අනිවාර්යයෙන්. ඒ කියන්නේ සින්දුවක් ඉවර කරනවා නම් රෙකෝඩ් කරන්න ඕනේ, මික්ස් කරන්න ඕනේ, මාස්ටර් කරන්න. ඉතින් මෙහෙ ඇවිල්ලා මේ මම හිතුවේ නෑ ඇත්තටම රෙෆරන්ස් දේවල් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං හිතන්නේ රම්බරි දැම්මා, ලබදී තත්ත්වයේ රම්බරි දැම්මා, සුදුගෝම දැම්මා, කොදෙව් රටේ පොල් දැම්මා. ඊට පස්සේ තමයි මොකද දැම්මේ ලබදී. ලබදී දානකොට මං හිතන්නේ රෙෆරන්ස් මට්ටමේ ගීතයක් කියලා ගොඩක් ස්ටුඩියෝ ඕනර්ස්ලා ගොඩක් මේ ප්‍රොඩක්ෂන් කරන කට්ටිය එහෙම කතා කරලා කිව්වා. එතකොට තමයි මම දන්නේ මම වැඩක් හරියට කරනවා කියලා. එතකම් මම ඇත්තටම මම තාමත් මම දන්නේ නැහැ මේ තාම ටැලන්ට් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අර මේ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට දෙයක් වෙනවා කියලා තේරුනේ ඒ වෙලාවේ. එතකොට තමයි එතනින් එහාට තමයි මේ මික්සින් මාස්ටරින් ගැන මගෙන් ඉගෙන ගන්න. එතකොට මට කියලා කරව ගන්න ආවේ. ඔතනින් එහාට ගිහිල්ලා මොට්ටු එනවා හයිබ්‍රිඩ් මික්සින් කියන තැනට මොට්ටු. එතකොට තමයි මේ සෙටප් එක මට තියෙන්නේ. එතකොට මේ සෙටප් එකෙන් හයිබ්‍රිඩ් මික්සින් කියලා කියන්නේ වෙනම කතන්දරයක්. ඇනලොග් ඩිජිටල් දෙක එකතුවක්. ඉතින් ඒකෙන් පස්සේ තමයි වැඩිපුර මික්සින් වලට ආවේ. මොකද කොච්චර කන තිබුණත් කන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොච්චර බඩු තිබුණත් තරන්නේ නැහැ කන නැත්තම්. හැබැයි කන කොච්චර තිබුණත් තරන්නේ නැහැ බඩු නැත්තම්. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ කනෙන් යන්න පුළුවන් තරමක් තියෙනවා. කම්පියුටර් එක ඒ කියන්නේ ලැප්ටොප් එක හෝ ඩෙස්ක්ටොප් එක හෝ මොකක් හරි PC එකයි කනෙනුයි යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට පොඩ්ඩක් කියන්නේ ගොඩක් වියදම් කරන්න වෙනවා. ඉතින් ඒ වියදමත් එක්ක ඇඩ් වෙන ක්වලිටි එකක් තියෙනවා. හරිද? ඒ ක්වලිටි එකට තමයි ඊට පස්සේ අපේ ඔක්කොමනේ යාත්‍රිකයා මේ ඇල්බම් එක පවා මේ ස්ටුඩියෝ එකේ මික්ස් කරන ලෙවල් එකට ආවේ. ඉතින් ඊට පස්සේ ඔල්රයිට් අපි නම් පුංචි බ්‍රේක් එකක් ගමු. ජැකට් එපා, ටී-ෂර්ට් එපා. එතකොට ජීන්ස් නවත්ත ගන්න ඕක. භාගයක් ඉතුරු වෙන්නේ සර්. ඕන වැඩක් ගොඩ දාගන්නේ ෆුල් ආත ලෝකේ. ඒක තමයි අපි නම් කිව්වේ වේ වේ Pepsi එක ස්වැග් නේ. Pepsi ආහ ආටිස් කෙනෙක් විදිහට නැත්නම් අපි කියමු නවක ගායකයෙක් විදිහට තමන්ගේ ගීතය නැත්නම් තමන්ගේ සින්දුව මික්ස් ඇන්ඩ් මාස්ටර් කරගන්න ඕනේ නම් කෙනෙකුට ඔහු සැලකිලිමත් විය යුත්තේ මොන වගේ කරුණු ගැනද? අපි මෙහෙමයි මේ දැන් සමහර කට්ටිය දැන් ප්‍රොඩියුසර් කෙනෙකුට දුන්න අපි කියමු පසන් ලියන ගීත දුන්න කියලා සින්දුවක් හදාගන්න. එයාට ආය අමුතේ මික්සින් මාස්ටරින් කරන්න වෙන එකකට දීලා කරගන්න ඕනේ නැහැ. එයා ඒක කරනවා. එතකොට එහෙම ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවා මික්ස් ඇන්ඩ් මාස්ටර් කරලාම දෙන කට්ටියක් තියෙනවා. සමහර කට්ටිය කියන්නේ කියන්නේ මේ මික්ස් ඇන්ඩ් මාස්ටර් ගැන කියන්නේ ගොඩක් තියෙන සමහර ක්ලයන්ට්ස්ලා කියලා කියන්නේ ගායක ගායිකාවන්ට සමහර කට්ටියට තේරෙනවා වෙනසක්. ඒ කියන්නේ හයිබ්‍රිඩ් මික්ස් කරන ඒ කියන්නේ ඇනලොග් ඇන්ඩ් ඩිජිටල් මික්ස් එකක්. ඉතින් එතකොට ඒකේ වෙනස තේරෙන කට්ටියක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන් තව දැන් හයිබ්‍රිඩ් කරන කට්ටිය කවුද ඉන්නේ? දැන් අපේ කරනවා, මම කරනවා, චිකා කරනවා, විනෝද් කරනවා. එතකොට දැන් අපේ BNS ස්ටුඩියෝ එකේ ක්‍රිෂාන් කරනවා. එතකොට තව ලම්ත්‍රා කරනවා. එයා ළඟ මේ equipments ඔක්කොම ටික තියෙනවා. ඉතින් එතකොට එතනින් එහෙම එකක් ඕන නම් ඒ equipments තියෙන එහෙම කරන එක්කෙනෙක් හොයාගන්න ඕනේ. ඒ වගේ සද්දයක් අවශ්‍ය නම් අනිත් එක මික්සින් ඉන්ජිනේරින් ඉන්ජිනේරට සද්ද වෙනස් වෙනවා. එතකොට බලන්න තියෙන තමන් ආස සින්දුව මොකක්ද? මගේ සින්දුවත් ඒ වගේ නම් වෙන්න ඕනේ. ඒ මික්ස් කරපු ඉන්ජිනේරව බලලා එයාට දෙන්න. එච්චර. මේ කට්ටියෙන් ප්‍රශ්නයක් තමයි. ඉතින් මේ දන්න කියන මේ ලොකු ලොකු නම් එක්ක යද්දි කොස්ට් එකක් කොයි වගේ වෙනවද කියන එක. ඉතින් කොස්ට් එක ගැන පොඩි ඉෂුව එකක් තියෙනවා මික්සින් ඇන්ඩ් මාස්ටරින් වලට යොදන් කරන කට්ටියට. ඒ කියන්නේ ඒක ගැන මොකද්ද කියන්නේ? අපි දැන් මේ ඉක්විප්මන්ට්ස් එක අරගෙන අපි ගන්නවා රුපියල් 35,000. ඒක මදි ඇත්තට. ඒක මේ හේතුව මේ ලංකාවේට
ඔයිට වඩා වැඩි කරන්න බැරිහින්ද තම අපි ඒ ගාන තියාගෙන ඉන්නේ. ඉතින් දැන් අපි ඉස්සරහට යනකොට තව ගොඩාක් ඇනලොග් ඉක්විප්මන්ට්ස් ඇවිල්ලා ගොඩාක් හොඳ කන්වර්ටර්ස් ඔය මොකදන්ද ටිකක් තියෙනවා. ඒ තේරෙන්නේ නැතුව ඒගොල්ලන්ට. ඒ ඉක්විප්මන්ට්ස් වලට වියදම් කරන ගාන වැඩි වුණාම තව මං හිතන්නේ මෙතන මං හිතන්නේ උඩරිම යන්න පුළුවන් 50,000කට විතර තමයි. එතනින් එහාට නම් යන්න බෑ තාම. හැබැයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉස්සර ඔක තිබුණේ රුපියල් 5000ට. දැන් 35000 වෙලා ෂේප් එක කරන කට්ටියක් ඉන්නවා. ඔව් ඉතින් මෙහෙමයි. තමන්ගේ අවශ්‍යතාවයනේ. තමන්ගේ අවශ්‍යතාවය තමන් කරගන්න ඕනේ. ඉතින් ස්පෙෂලි මම කියන්නේ මම හදපු කෝට් එකක් තියෙනවා. ලයිරු කරනවා කියන එක. ඒ කියන්නේ සල්ලි වලට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සල්ලි හොයාගන්න එක තමන්ගේ බගසී. ඔව්. ඒ කියන්නේ ඔව් දැන් අපි හිතමු මෙහෙම එකක් දැන් ඔයාට ලැම්බෝගිනි එකක් ගන්න ඕනේ. ලැම්බෝගිනි එක මවන්නේ නැහැනේ. ලැම්බෝගිනි එක සල්ලි වලට ගන්න තියෙනවා. ඉතින් එහෙනම් සල්ලි හොයාගන්න ඕනේ. ඉතින් සල්ලි හොයාගන්න තියෙනවා නම් ලැම්බෝගිනි එක ගන්න පුළුවන්නේ. ඔය ප්‍රශ්නේ ඊට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න මේ ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නවා කන්න නැතුව නෙමෙයි. අපි කියමුකෝ හිතන්න තමන් ළඟම ඉන්න කෙනෙක් වියෝවක් වුණොත් එහෙම තමන්ගේ අම්මලා තාත්තා තමන්ගේ දූ දරුවෝ ඔහම යනකොට අර පාස්කු කතන්දරේදී එහෙම වෙලා සෑහෙන ප්‍රශ්න තොගයක් වුණානේ. ඉතින් ඒව සල්ලි වලට විසඳන්න බෑනේ ඇත්ත කතන්දරේ. හරි. එතකොට මේ සල්ලි වලට විසඳන්න පුළුවන් ප්‍රශ්න කට්ටිය ප්‍රශ්න කරගෙන ඉන්නවා. ඒව ප්‍රශ්න කරගන්න එපා. ඒක ලැජ්ජ වෙන්න ප්‍රශ්න කරගන්න. ඒ කියන්නේ ඒකට කොහොම හරි සල්ලි හොයාගන්න. මොකද මම මුලින්ම මම වොයිස් කලේ 5000ක මයික් එකකින් බෙරින්ජ B2 කියලා එකක් ඒක දාන්නේ හයි හැට් වලට. ඒක දාන්නේ හයි හැට් රෙකෝඩ් කරන්න. ඒකෙන් තමයි මම රෙකෝඩ් කළා මං ජිංගල් හදලා. මම ෂා FM, Y FM හැම එකකටම මම වොයිස් එක දැම්මේ B2 මයික් එකෙන්. හරිද? අද මං හිතන්නේ B2 මයික් නෑ. මං හිතන්නේ අද මේ වෙනකොට ඉතින් සෑහෙන මයික් ප්‍රමාණයක් මං ගාව තියෙනවා. ස්ටුඩන්ට්ස්ලා ඒව පාවිච්චි කරන්නේ නැහැ අපි. මෙතන මේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ඒ ඒ ලෙවල් එකට මම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා තියෙන්නේ අපිම සින්දු කියලා අපි දෙයක් ආසාවෙන් කරලා තමයි සල්ලි හම්බ කරගෙන තියෙන්නේ. කවුරුත් මේක පාට දරස් ගාලා, ඒ කියන්නේ තමන්ගේ උනන්දුව දැකලා අපිට හම්බෙලා තියෙන දේවල්. ඒකන මෙහෙමයි. මම නම් ඉතින් මිහිඳු මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පුද්ගලයා ඉදිරිය තමයි මම සලකන්නේ හැම වෙලාවෙම. මොකද අවශ්‍ය කාලෙදී අවශ්‍ය දේවල් හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ මං හිතන්නේ මට. ඉතින් මට මීට වඩා දේවල් එහෙම ලැබෙන්නේ නැහැ. තව ඉස්සරහට තියෙනවා ගන්න ගොඩක් දේවල් තියෙනවා. 1,200,000 විතර බඩු ගන්න තියෙනවා. එහෙම දේවල් තියෙනවා. හැබැයි මං කියන්නේ අර මික්ස් එක දිනම් Tamanට ඕන නම් Tamanට ඒ කියන්නේ Tamanට හොඳ මික්ස් එකක් කරගන්න ඕන නම් ඇත්තටම සල්ලි ප්‍රමාණයක් යනවා. හැබැයි එහෙම අපිට කියලාම මික්ස් කරගන්න ඒ කියන්නේ හයිබ්‍රිඩ් මික්ස් එකක් කරගන්නම ඕනේ නැහැ ලංකාවේ මේ රේඩියෝ චැනල් වල ප්ලේ කරගන්න. ඒගොල්ලෝ කොහොම හරි එක ප්ලේ කරනවා. ඉතින් ඒක තමන් තීරණය කරන්න. ඉතින් තමන්ගේ වැඩේ ක්වලිටි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම වියදමක් දරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේ උත්සාහය කියන එක ඇත්තටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේවා තමන්ට ඉබේ ලැබෙන්නේ අපි කලින් මේක කතා කරා. තමන්ට අදාළ ඒ තමන්ට අවශ්‍ය කරන මුදල් හොයා ගැනීමට කෙසේ හෝ තමන් වෙහෙසෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කතා කරා චරිත කීපයක් ගැන. ඒ දැන් මම වුණත් වෙනත් රස්සාවක් කරමින් තමයි මේ මුදල් හොයාගත්තේ සංගීතයට. ඉතින් ඒක නිසා අපි උත්සාහය අත්හරින්න නරකයි. ওই සල්ලි කියන එක ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගේ උත්සාහය තියෙන. අනිත් එක දැන් මෙහෙම දැන් මම මේ දවස්වල සාමාන්‍යයෙන් ගිටාර් රෙකෝඩින් එකක් කරනවා නම් ගිටාර් රෙකෝඩින් එකට ඉල්ලගන්නේ මෙයාගේ ගිටාර් ස්ටැබ් මේකක් මෙතනක් තියෙනවා. හරිද? 12 string එකක්. ඉතින් මං හිතන්නේ ඩොලර් 3000ක් විතර වටින ගිටාර් එකක්. ඒව අපි ගත්තේ නැහැ. ඉතින් අපිට පිනට ඒව හම්බ වෙනවා. හරි. ඉතින් හැබැයි ඕක අපි නිකන් හිටියනම් හම්බෙන්නේ නැහැ. අද මේ ලෙවල් එකට අපි ඇවිල්ලා අපි මෙහෙම මිත්‍ර සමාගමක් ඇති කරගෙන අපි එකිනෙකාට උදව් කරගෙන ඉස්සරහට යනකොට තමයි එකිනෙකාගේ දේවල් ලැබෙන්නේ. එහෙම එකපාරටම ඇවිල්ලා මේ දේවල් ඉල්ලපුවාම එහෙම ඉල්ලන්න ලැජ්ජ වෙන්න කට්ටිය. අනිවාර්යයෙන්ම අපි ඒකත් අපි කතා කරා people skills තරහ. ඒ කියන්නේ අපි මනුෂ්‍යත්වයේ තියනවා නම් අපිට හුඟක් දේවල් පහසු වෙනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ මම කියන්නේ 90ක් 90 10 කියන එක තමයි මම කියන්නේ හැම වෙලාවෙම. ඒ කියන්නේ 90 කියන්නේ ලක් එක මගේ හිතේට. 10ක් තමයි hard work තියෙන්නේ. හැබැයි 90 තියෙන්නේ අර ඔය කියන අර ඔව් මේ හොඳ මිනිහෙක් කෙනෙක්. ඒ කියන්නේ සමහරු කියන්නේ ස්ටාර් එක තියෙන්නේ හරි පොඩි කාලේ ඒ ටිකේ ඔයා වැඩේ කරගන්න. ඒ ස්ටාර් එක පොඩි කාලයක් තියෙද්දි ස්ටාර් වුණාට පස්සේ ඌ පිස්සෙක් වෙනවනේ. ඒක හරි මම කියන්න බෑ. ඒක පිස්සෙක් නෙමෙයි කියන්න ඕනේ. ඒකට වෙන වචනයක් කියන්න ඕනේ. ඉතින් එහෙම ස්ටාර් කෙනෙක් වුණාම ප්‍රශ්නේ තියෙන්නේ
අර තියෙන ලක් එකත් යනවා. ඉතින් අර 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 ටිකේ වෙන්න තියෙන්නේ මේ අනිත් මිනිස්සු ගැන හොඳක්ම හිතන එක. අනිත් මිනිස්සුන්ට හොඳක් වෙන්න කියලාම හිතන එක. එතකොට ඒ 90 කොහොමද තියෙනවා? 110 ඇතුළ තමාර ගේම තියෙන 110 න් එකක් හරි විශ්තුනොත් එහෙම පුතේ තමන්ට දිනු වෙන්න බෑ. ඉතින් අර කට්ටිය හිතනවා ලක් එක එනකන් ඉන්නවා කියලා නෑ. ලක් එක හොයාගන්න දැනගන්න ඕනේ. ලක් එක හොයාගන්නවා කියලා කියන්නේ මං කියන්නේ තමන්ගේ හිත හොඳ කරගන්න එක පමණයි. උත්සාහය. අද අපිට දුන්න මේ දැනුමට සහ ඉන්සයිට් එකට බොහොමත්ම ස්තුතියි කියලා ලයිබ්‍රරියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මික්සින් ඇන්ඩ් මාස්ටරින් සහ මේ ඔඩියෝ ප්‍රොඩක්ෂන් සහ ඔඩියෝ ඉංජිනියරින් ගැන උගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපේ Facebook group එක තියෙනවා සීනේ සොයා Facebook group එක. ඒකේ උගලන්ට අපෙන් අහන්න පුළුවන් ඕන දෙයක් අපි ඒවට උත්තර ලබා දෙනවා. වගේම comment section එකේ comment කරන්න පුළුවන්. මේ වීඩියෝ එක වගේම තවත් මගේ වීඩියෝ සීරීස් එකේ වීඩියෝස් බලන්න උගලන්ට මගේ channel එකට subscribe වෙන්න කියන ගම. අද අදට මේ episode එක ඉවරයි. episode එකත් එක්ක රැඳිලා හිටියට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේ අපි තවත් episode එකකින් හම්බ වෙනවා. එතකන් ඔබට සුබ සතියක්.